ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 21කින් අඩු කර ඇති අතර එහි 9 මිල රුපියල් 311ක්. ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සංශෝධනය කර නොමැති අතර සුපර් ඩීසල් ලීටර එක මිලද රුපියල් 33කින් අඩු කර තිබෙනවා. එහි 9 මිල වන්නේ රුපියල් 319ක්. ඔටෝ ඩීසල් ලීටර එක මිල අඩු කර ඇත්තේ රුපියල් 24කින්. යනුව ඔටෝ ඩීසල් ලීටර එක 9 මිල වන්නේ රුපියල් 283ක්. භූමිතෙල් ලීටර එක මිල අඩු කර තිබෙන්නේ රුපියල් 19කින්. යනුව භූමිතෙල් ලීටරයක් කලවි වන්නේ රුපියල් 183ක මිලකටයි. මීට සමගාමීව ලංකා අයෝසි සහ සයිනෆෙක් ඉන්ධන මිලද පහළ දමා තිබෙනවා. බොහොම සතුටයි. වෙනස හොඳයි. දැනට ඇති හැමදේම එකපාරට ගොඩක් අඩු කරන්න අමාරුයි නේද? බලමු ඉස්සරහට අනේ හොඳ වැඩක් කරයි කියලා හිතනවා. බස් ගස්තු සංශෝධනයේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සහ ලංකා පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජිරත්න මහතාද අදහස් පළ කර සිටියා. මේ මිල සූත්‍රයේ තියෙන්නේ 104ක ප්‍රතිශතයක් අඩුව වැඩි වුණොත් තමයි අපිට බස් ගාස්තුවට යන්න පුළුවන් වෙන්නේ. දැන් මගේ ගණන් කිරීම තුළ මට අවිල්ලා තියෙන්නේ 3.5ක ප්‍රතිශතයක්. මගේ කැමැත්තක් තියෙනවා ජනතාවට සහනයක් දෙන්න දෝ කියලා. අපි තීන්දුව කරුණු ලැබුවා 104ක වගේ ප්‍රතිශතයකින් බස් ගාස්තු අඩු කිරීමක් සිදු කරන්න. දැනට අවම් බස් ගාස්තුව රුපියල් 28ක් පවතින්නේ. කිසිවිතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 104.24කින් අඩු කෙරෙන බවයි. යනුව සාමාන්‍ය අර්ධ සුඛෝපභෝගී සුඛෝපභෝගී හා අධි සුඛෝපභෝගී බස් ගාස්තුද අඩුවනු ඇති. මගින්ගෙන් නියමිත බස් ගාස්තු පමණක් අයකරන ලෙස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සියලුම පෞද්ගලික බස් රථ ධාවකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර තවත් සංගම් කිහිපයක් ඉන්ධන මිල සංශෝධනයේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. හොඳ තක්සේරුවක් කරගන්න පුළුවන් ආකාරයේ ඉන්ධන මිල සංශෝධනයක් තමයි අපිට ඊයේ රෑ දකින්න හම්බුනේ. ලාභය, සේවාවේ ගුණාත්භාවය, භාණ්ඩවල ගුණාත්භාවය, මිල පිළිබඳව ඒ නියාමනය කිරීමට තියෙන යාන්ත්‍රණය ශක්තිමත් කරන්න අපි සූදානම්. කුලීතරුද මගේ ප්‍රවාහණය ගාස්තු අඩු විතරක් නෙමෙයි ගුණාත්භාවයෙන් ඉහළ තිරුද මගේ ප්‍රවාහන්සයක් ස්ථාපිත කරන්න. මේ තියෙන ක්‍රමයටම නම් ඉස්සරහට යන්නේ. පෙට්‍රල් නිකන් දුන්නත් ගාස්තු වෙනසක් වෙන්නේ නැහැ. ත්‍රිරෝදක ගාස්තුව පිළිබඳව තියෙන ගැටලුව නිර්ණායක කිරීම එක එක සංගම් වලට තවදුරටත් බලාපොරොත්තු වෙනවා. අපි සූදානම් නැහැ. ඒක තවදුරටත් කරගෙන යන්න. රටේ ආණ්ඩුකත්තාවෙන් බලය පෙරලා දෙන පළාත් සභාවට, ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් විධිමත් යාන්ත්‍රණ සූත්‍රයක් තුළ ගාස්තුව තීරණය කිරීමේ වැඩපිළිවෙල ලබන මාසේ ඉන්ධන මිල සංශෝධනය කරද්දීවත් යථාර්ථයක් කරන්න කියන ඉල්ලීම කරනවා. මේ අවස්ථාවේදී පොඩ්ඩක් අපහසුයි. නමුත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම දෙමව්පියන්ට සහන ලබා දෙන්න අපි කටයුතු කරනවා. රුපියල් 250ක්වත් වගේ වෙනවා නම් ඩීසල් වල මිල අපිට යම්කිසි සාධාරණයකට එන්න පුළුවන්. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් මහතාද ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඉන්ධන ගාස්තුව ලාභපාඩු තත්ත්වය ගැන අධ්‍යයනයකින් තමයි එක කළ යුතු වන්නේ. එකපාර 100 ගණන් 200 ගණන් වලින් අඩු කරොත් එතන මූල්‍ය තත්ත්වයට ඒක බලපෑමක් වෙනවා. ඉතින් ඉන්ධන මිල අඩු කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඍජුවම ජනතාවට සහනයක් ලබා ගැනීම වගේම රටේ නිෂ්පාදනයටත් ඒක පිටුවහලක් කරගන්න.